ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මියගේ බවට සමාජ ජාලාවල පළවන පුවත අසත්‍යයක් බව ඒ මහතාගේ පුතුන් වන අක්ල අනුරුද්ධ සහ සජිත් අනුත්තර හා දියණිය වන මාධවි වත්සලා පවසායි. තම සමාජ ජාලා කිනුම් වල සටහන් තබමින් ඔවුන් මේ බව සඳහන් කරයි. පසුගිය මස ජූලි 2 වනදා අනුරාධපුර තලාව ප්‍රදේශයේදී ජැක්සන් ඇන්තනි මහතා ගමන්ගත් වාහනය වන අලියෙකුගේ කැටි අනතුරකට ලක් වූ අතර ඉන්තුවල් ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. එහිදී සිදු කරන ලද සත්කමකින් පසු තවදුරටත් ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ඒකකයේ සිටී. මේ අතර ව්‍යාජ අරගල කරුවන් සතු දේශපාලන සටන් පාට අර්බුදයේ විසඳීම සඳහා සර්වපාක්ෂික සමුලෝකදී සැකසෙන අවම පොදු ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන විට නිෂ්ක්‍රීය වී යනු ඇති බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඔලුගෙඩි මාරුවකින් අටවන සර්වපාක්ෂික ආණ්ඩුවක් ඉදිරියට යාමට සූදානම් වන්නේ නම් ඒ ඉතිහාසයේ පුරා සිදු කරනු ලැබූ වරද යළි සිදු කිරීම බවත් ඔහු පෙන්වා දෙයි. ඒ මහතා මෙසේ සඳහන් කළේ අද 31 වන දින පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මේ මොහොතේ තිබෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ස්ථාවර කරගන්නවාද එසේ නැතහොත් තවදුරටත් රාජ්‍ය අරාජික වීමට ඉඩහැර එය හිටියටියේ ලිබියාවේ ඉරණමට පත්වීමට ඉඩ දෙනවාද යන බෙදීම් දෙක බවත් එහිදී සෑම විටම රාජ්‍යයේ ස්ථාවරත්වය අන්සියල්ලටම ඉහලින් තබා කටයුතු කරන ජාතික නිදහස් පෙරමුණ මෙවර හදිසි නීති විවාදයේදී ඊට පක්ෂව කටයුතු කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.